වර්ෂ 1929 දී කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ග්‍රාමයේ උපත ලැබූ එච්.ඒ. කරුණාරත්න මහතා ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන ජේ.ඩී.ඒ. පෙරේරා, ඩේවිඩ් පේන්ටර් සහ ස්ටැන්ලි අබේසිං යන ශිල්පීන් යටතේ චිත්‍ර කලාව හැදෑරූ අතර පසුව රජයේ ලලිත කලා විද්‍යාලයට ඇතුළත් වී වර්ෂ 1952 සිට 1958 දක්වා වැඩිදුරටත් සිය විෂයක් ක්ෂේත්‍රය වූ චිත්‍ර කලාව ප්‍රගුණ කළේය. ඉක්බිතිව ජපන් රජයෙන් ශිෂ්‍යත්වයක් හිමිකරගත් එතුමා ජපානයේ ටෝකියෝහි පිහිටි ලලිත කලා හා සංගීත ජාතික විශ්වවිද්‍යාලයේ වර්ෂ 1959 සිට 1961 දක්වා චිත්‍ර විෂය හැදෑරීය. පසුව 1965 වර්ෂයේදී ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය හිමිකරගත් එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්‍රාට් ආයතනයෙන් ග්‍රාෆික කලාව හැදෑරූ අතර 1962 වර්ෂයේදී ශ්‍රී ලංකා සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර හා මූර්ති අධ්‍යයනාංශයට සම්බන්ධ වී චිත්‍ර හා මූර්ති විෂය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කරමින් සිට 1986 වර්ෂයේදී සිය වෘත්තීය ජීවිතයෙන් සමුගත්තේය. දේශීය හා විදේශීය මට්ටමින් චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන ගණනාවකට සම්බන්ධ වී කටයුතු කළ එතුමා 1969 වර්ෂයේදී 10 වැනි සාවෝ පාවුල් ද්විවාර්ෂික ප්‍රදර්ශනය, ආසියානු චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය, ජපානයේ ෆුකෝකා ප්‍රදර්ශනය වැනි ලෝක ප්‍රකට චිත්‍ර ප්‍රදර්ශන ගණනාවකට සහභාගී වී අත්දැකීම් සම්භාරයක් ලැබූ විද්වතෙකි. චිත්‍ර හා මූර්ති ඒකල ප්‍රදර්ශන 15කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇති එතුමා සිය විෂය ක්ෂේත්‍රයේ ප්‍රගුණ කිරීම වෙනුවෙන් සම්මාන හිමිකරගෙන සිටින ප්‍රවීණ චිත්‍ර ශිල්පියකි. සුවිශේෂී ප්‍රාගුණ්‍යයකින් හෙබි එතුමා සිය ආචාර්ය උපාධිය ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්ම ලබා ගති. එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයෙකු වෙහින්ද පසුව එහිම ආචාර්යවරයෙකු බවට පත්වීමම සිය වෘත්තීය ජීවිතය තුළ එතුමා ලැබූ භාග්‍යයකි. එච්.ඒ. කරුණාරත්නයන්ට සිය නිර්මාණශීලී භාවය තීව්‍ර කර ගැනීම උදෙසා උපංගමයේ ස්වාභාවික පිහිටීම මහෝපකාරී වූ ආසේම එය ඔහුට ග්‍රාමීය විශ්වවිද්‍යාලයක්ම විය. එකි ග්‍රාමීය පරිසරය එතුමාගේ ජීවිතය චිත්‍ර හා මූර්ති ශිල්පයට තව තවත් නැඹුරු කරවීමට හේතුපාදක විය. ලෝක සම්මතයෙන් බැහැර වූ විවාදාත්මක වූ චිත්‍ර ඇඳීමට රුචියක් දැක්වූ එතුමා සිය නිර්මාණ විවාදාත්මක කුතුහලයක් ගෙන එන්නා වූ නිර්මාණ බවට පත් කිරීමට උත්සුක වූ නිර්මාණ ශිල්පියකි. සිය නිර්මාණ ප්‍රේක්ෂකයාට සංයමයකින් යුතුව නැරඹිය හැකි වූ ආසේම භාෂාව ඊට බාධකයක් නොවිය. සිය මතයම සමාජය තුළ තහවුරු කිරීමට උත්සාහ නොගත් එතුමා සිය නිර්මාණ මගින් චිත්‍රකලා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ නොගත්තේය. නමුත් ඔහු තමාටම ආවේණික වූ සම්මතයක් නිර්මාණය කිරීමට උත්සුක වූ ප්‍රාමාණික විද්වතෙකි. 89 වැනි වියෙහි පසුවන එතුමා චිත්‍රකලාවේ ප්‍රගමනය උදෙසා තවමත් කැප වී කටයුතු කරන ප්‍රායෝගිකව සිය විෂය ක්ෂේත්‍රයේ ලෝකයට හඳුන්වා දීමට ප්‍රමුඛව කටයුතු කරන විද්වතෙකි, නිර්මාණකරුවෙකි. එච්.ඒ. කරුණාරත්න චිත්‍ර කලාකරුවානනි, ඔබ තුමන්ට 기랑 야이도